අනන්සාමීන් වහන්සේ ගෘපතිතුමාට කියන්නේ. කිවට පස්සෙ දැන් හොඳම කොටස තියෙන්නේ දැ ගෘහපතිතුමා කියනවා යෙමි භන්තේ භගවතා චත්තාරෝ සතිබට්ඨානා දේසිතා සංවිච් ජන්තිතය දම්මා මයි. මේ භාගතුන් වහන්සේ මේ සතල සතිපට්ඨානයක් දේශනා කරලා තියෙනවා නං අන්න ඒ දේශනා කරපු ඒ සතර සතිපට්ඨාන ධර්මයන් මාතුළ පේනෝ පේන්න තියෙනවා. අහංච තේසු දම්මිසු සදිස්සාමි මම ඒ දහම තුළ හොඳට පිහිටලා තියෙනවා කියලා මට දැනෙනවා. අපි කාඩද ඔබන්ඳු ප්‍රකාශයක් කරන්න පුළුවන් ඒ කියන දැම්මේ අන්ති මොහොතය ඇවිල්ලා මෙහෙම කවුරු හරි කිව්හම ඒ යෝජනා කරන එක තමන් තුළම දැන් තියෙනවා අුතින් කරන්න දෙන්න මම ඒ තුළම තමයි ඉන්නේ කියලා තමන් සපයලා උත්තර දෙනවා ඇ අලුතිෙන් කරන්න දෙයක්නෑ සාමීන් වහන්සේ ඉතින් මාකවේ අනුකම්පාවෙන් අවවාදයක් දෙනවා හැබැයි සාමීන් වහස මම මේ වෙන කොටාත් ඒ තුළමයි පිහිටල තියෙන්නේ ඒ තුළ මම පිහිටා කටයුතු කරපු හැටි මට දැනෙනවා මට තේරෙනෝ කියල බොහොම අභීත ප්‍රකාශයක් මේ කරන්නේ අහම්බන්තේ කායේකාය අනු පස්සී විහරාමි ආතාපි සම්පජානුව සතිමා වෙන යලෝකයේ භිද්‍යා දෝමනස්සං ස්වාමීනි මම මේ කයෙහි කය අනුව බලමින් මේ වෙනකොටත් වාසය කරන්නවා. හිතට එන ඒ විධාකාර ලෝභසාහත සභාවයන් බැහැර කරමින් හිතට එන නොරුස්නා ගත්ති සියල්ල බැහැ කරමින් මම හොඳවට මේ කයත්තක යාලු වෙලා කයේම හිත පිහිටවාගෙන තමයි මම දැනටත් වාසේකර ේදනාසු වේදනාාවනු පස්සේ විහරාමි ආතාපි සම්පජානෝ සතිමා විෙනියලෝක අභිද්්‍යා දෝමනස්සාම්.හගේම මේ කයට දැනන විධාකාර වේදනාවන් මම හොඳින් නිරීක්ෂණය කරමින් වාසයකන්නවා හිතේ කිසිම ඒත් තුළින් දේශයක් පැරනගින් නැතුවෙන් මොකද සැප වෙලාවක් සැපවදෙනවක් පහළ වෙනවාඩු ඇතින මේ වෙලාවෙදි යම් දුක්ේදනවන් නිසා හිතේ නොරුස්නා ගති දේශභාවයන් පහළවෙන්න පුුවන් ැ මෙතුමා කියනවා මොකකින්ගත් මගේ හිතේ එබඳු දේශපැත්තකට දෝම නස්සේකට න්න නොදී මම මේ දේදනාසු වෙදෙනනු පස්සේ විහරාමි වේදනවන් කරෙහි බලමින් එය දකිමින් වාසය කරනු චිත්තේ චිත්තාානු පස්සේ විහරාමි ආතාපි සම්පජානු සතිම විිනය ලෝකේ අභි්්‍යා දෝම නස්සං හිත දිහාත් බලනවා හි දහා බලමින් ඒ ගැන දැනුවත්වෙනවා දැනුවත්වෙලා හිතේ පහල වෙන ඒ විධාකාර කෙලෙස්ව භහවයන් දුරකර ගැමින්ම වාසයකන්නවා ධම්මේසු දම්මානු පස්සේ විහරාමි ආතාපි සම්පජානෝ සතිමා විෙනය ලෝකේ අභිද්්‍යා දෝම නස්සං විවිධාකාර ධර්මතාවන් දිහාත් ලම හොඳින් දැනුවත්වෙමින් වාසයකන ඉති අපිට මෙන්න මෙබඳු අභිහිත ප්‍රකාශයක් ධර්මයත් එක්ක ඉන්න ගතියක් කරන්න පුළුවන් අපේ මරණ මොතේද එහම අපි ප්‍රමාදනෑ ඒම ඉතින් අපි උත්සාහන්ත වෙන්න ඕන කොහොමද අප්‍රමාදීව කටයුතු කර ඉති අර මං මුලිම්ම වර්තමාන උදාහරණයක් දුන්නේ ඒ කාන්තාවට ඉති කෙසේ නමුත් අන්තින් මොහොතේ හරි පොඩ්ඩක් හෝ තමන්ගේ මේ කයට අවධානයොම කරන්න අවස්ථාවක් ලැබලතිනවා. නමුත් අපිට මේ අවස්ථාව අද මේ තාම මරණය පැමිල්ලා නැති නිසා අපිත තාව ගොඩ්ි හරි කාලත්තිය. තිහිනං ඒය අවස්ථාව එනකං ඉන්න පාේ ගොඩ්ඩින් මහත්‍යය අතිම හොතේන එකකන් ඉන්නපා. ඒ වෙනුවට දැන් උත්සාහන්ත වෙන්. එක අපි මුලින්ම කරේ පුළුවන්ද මේ කයට හිතාරගෙන වාසය කරන්න. අපිට මේක හරිම සරලයි කියන්න පුළුවන් මක අපේ හිත සරල අදැකම ප්‍රතික්ෂයප කන්නවා මේක කල් ඇති ඩේමකක්ද. හිසකරින් තියෙ බලාගෙන තින් මේ එක ඇතුව දේමකක්ද ඇතක ප ායන තිෙන ති මකෝ හුස්ම ගන්නතිම මේ උපන්දවසිත ගත හුස්මන එහෙමත් අපි කියන්නේ නමුන් මේක තියන ගැඹර තියෙන මේ සරල බව තුළමයි බුදුයන් වහන්සේ පෙන්න මුලු දහමම මේ සරලත්ය තුළින් ගැමර දකින දහමක් එෙම නතු අපි පුළුවන් තරන් අපේ ඔලුව විධාකාර සං්ඥාවන්ගෙන් පුරෝගෙන ආකීර්ණ කරගෙන ව්‍යකූල කරගෙන ඔක්කොම් මතක තියාගෙන මතක ගබඩාවත්්‍යයාගත්ත පමණින් ගැමර දකින දහමක් නෙමේ භාගතුන් වහන්සේ දේශ කරන්නේ. එ වනට බොහෝම මේ සරලත්වය තුළින් හිතේ පැහැදිලි බවතුලින් හිතේ සන්සුම් බවතුළින් හිතේ නිශ්චල බවතුලින් කැමර දකින දහමක් ඒ නිශ්චලත්වයේ ගම්බිහිරත්වය ඇති කරගන්න පටන්ගන්න වෙන්න අපිටයි හොඳට අපි දැන් අපි කරපු අභ්‍යහාසේදී හය හොඳට පට්ටලවෙලා වඩලා තියනවා. හිතන්න දැන් අපි දීර් ගමනක් ගිහිලායි බොහොම වෙහෙස කරයි. පතොටයක්ක් හෙම්බීලා පොඩ්ඩක් හාන්සේලා ඉන්න. ඒ ඒ සුවයි අපිට දැනෙන්නවා. වාඩුනාාට පස්සේ ඒ කායික සුවය සැහැල්ලු අපිට දැනෙන්නවා. අන එතකට අපිට පහසුයි මේ කායට අපේ අවධානය ගන්න නැක්තන් අපේ ඉරියව්ව හුගාක් මේ. දුකහිතනං නැත්තන් ඉරියව ටික් වෙහෙ කරනම් අපිට ටුට්ටක් ගන්න අමාරය පෙහිත. නමුත් හොඳට පට්ටලලා වාඩන තකස්සලා වාඩු හම ඉරියඔ්ව සකස් කරගත්ත හම තමට තේනොයම් සුවයක් පහසුවක් තිමි මේ පහසුව මේ සුවය අපි හඳුන ගන්න ඒක මේ අපි මොනහරි ඇහෙම් බලලා කණින් සද්දහලා නාසේෙන් ගඳු සුන්දු බලලා දිවෙන් රස බලලා කයිං ස් පර්ෂයන් නබල ගන්න සතුරක් නෙමේ සොයක් නෙමෙයි කායික පහසුව කායික සුවය ඒ අපි ගවත් සාමන්‍යෙන් තියෙනවා නමුත් අපේ හිත ඒක හඳුන ගන්න අපේ හිතාහරි ගොර හැඩි වෙලා තියෙන්නේ හරි රලුයි අපි ඉල්ලන්න ටික්ඒ රලු මට්තමක සොයක් අපි ඇහෙෙන් බලන්න ටිකක් හරිම රලු චිත්‍රපටියක් අපි ං චිත්‍රපටියක් බලන්න ගියුතු පෙන්නවානම් පැෑ දෙක තුනම ඔහේ නිකං නිශ්චල ජර්ශනයක් මෙ තන් අපි වෙනත් චිත්‍රපටියක තියෙනවා පටන් ගත්ත ලෑදම්ම ගහගන්නවා බැනගන්නවා වැඩිතියා ගන්නවා අර කියන්නක්ෂන් පැක් සම්පූර්ණයෙන් පුරුලම තියෙන්නේ සිද්ධහින්කින්කොයි එක බලන්න අපි කැමති අපි හරි කැමති අර අපේ හිත අවස්සන අපේ හිත කුපිත කරන දෙයක් බල අපි හැමති නමු දුදහාමුදුරො පෙන්න්න ට වොඩා හත් පසිම වෙනස් දෙයක් අපිට පුළුවන්ද මේ හිත තැම්පත්ව වෙනස භාවේකට ගන්න ඉතින් ඉතාතියනයේ සරලත්වය නිසාම අපි හිතනවා නැ අපි සැකන්නවා මේ මේ බඳු සරල බවත් තුළ පුළුවන් ඒ අපි ගැම්ඹුරත් දකින්න කියලා උදභාගතන් වහන්සේ මං කලිනුත් මතක් කලා වගේ මෙන මේ සරල බව තුළින්මයි උන්වහන්සේගේ දහම දකින් අපි උත්සාන්ත වී යුත්තේ. එතන දැන් අපි වාඩු වෙලා හොඳයට කය පිහිටවූහම අපිට තේරෙනවාමේ දේවල් මෙවා හිතනවා නෙමේ අපි සාමාන්‍යෙන් කරන්නේ හිතනදේ. දැන් අපි පුළුවන් තරම් මෙතෙන්දි කරන්නේ හිතීම පැත්තකතියලා පුළුවන් තරම් හිතට සමය වන්න පොඩ්ඩි විවේකයක් ගන්න ඉඩදේලා දැන දේට අපි අවධානයමු කරන්න උත්සාහන්තව වෙනවා. තොටන් අපේ කය යම් යම් ප්‍රතික්‍රා දක්වරන තන්යාගේ සභාවික දේවල් තියනෝ නිරායාශයෙන් සිද්ධ වෙන දේවල් තියෙනවා. කය හුස්ම ගන්නවා හරුදස් පන්ධනය සිද්ධ වෙනවා රුදිර ගමනාගමනය සිද්ධ වෙනවා යම් යම් රිදුම් කැක්කුම් කොහොමත් මේ කයේ තියෙනවා. තොර මේ අතිශ්‍යය සරල මේ රුජු අත්දැකීම්, අපි අපේ අවධානය රඳව ගැනීම පිණිස නැංගුරමක් කළගන්න. ැ අපේ හිත නිකන් තුොර නැවක් වගේ ඔහේ යනවා මුහුදේ විවිධාකාර කුණටුවට හුවේ වේ හටයිම හාට චලනයවෙී තියෙන්නේ අපි දැඟගන්නව අපේම කය පාච්ි කරන නැංගුරමක් වශයෙන් මේ කය නිශ්චල හිත නිශ්චල කරගන්න. එම දුන්න හාමදැ හරි අක මැතිීමේකට අපේ හිත. යා කැමති එලිය තියෙන අම්යම් දේවල් නොස්සේ සතුටුවෙවි එලියේ ගමන් කරකරන්න තමයියා කැමති. ඉතින් අපි නැවත නැවත මේක ගැනල් ගැල්ලා ගෙනල්ල මේකෙම රදවන්න නවා මදක් මුලද වෙහෙස කරයි හැබැයිතින් අපේ උත්සාහය ව යුත්ත වීරේවී යුත්තේ හිත ටිකක් මෙල්ල වෙනකම මේ කටයුත්තය දෙන්න ඉති අපිට මේ ඉරියව් පමණක් නෙමේ තියෙන්නේ. අපි හිටගෙනඉන්න ඉරියව්වත් තිේවා ඇවිදින ඉරියව්වත් ඒේන සැතපිලා ඉන්න ඉරියව්වත් තේවා ඒ තියා අපි මේ දිනදා කරන්න හැම කටයුත්තක දිමත් මේ දේ කරන්න පුළුවන් අපි හිතනවා නම් මේකට විශේෂ තැනක් අවශ්‍යයි විශේ තැනක් අවශ්‍යයි ඇත්තටම මුලදී යම් එකඟතාවයක් ඇතිකර ගන නමුත් අපි එන්න එන්න දක්ෂ වෙන්නේ කොහොමද අප එදිනදා කටයුතදිත් මේ විදිහටම මේකට සැසඳන විදිහට ජීවත්තන්නේ කොහොමද උදාන කශයෙන් ද මේ පින්වතු රාජකාරන පින්වතු. රාජකාරයට අනුරූපෝ අපි කොහොමද මේකට සිහ එකතු කරගන්න තන්න දැන් අපිට මේසන් හැන්දකින් අපි ට මුණනාර දෙයක් හදනෝ ඇ අපි සමෙන්තිික ගන්න හැටි වතුරටයක් එකතු කරන හැටි ඉටස්සේ කාරණන්න හැටි ඒකට සිද්ධ වෙන හැටි අප අතට දැනෙන දේවල් තිමි හැම දෙයක් අපට ඒ ොහද දැනගන්න පුළුව නැත්තන් අපි දත් මදිනෝ ඇතින්ද අපිට මොනාද දැනෙන්නේ අතට බුරුසුවගන්න හැටි ඊළඟට අතට ඒ දත් බෙහෙත් එක ගන්න හැටි මූඩාරින හැටි ඒ මිරිකන හැටි ඒකින් ද්‍රවේන හැටි ට පස්ස අප පොඩක් කරෙන යිත් එක පැත්තකින් තේෙන හැට මේ හැම දෙයක්ම අපි මේ ලෝකෙ තමයි ඉඳගෙන කරන්නේ අපි සාමාන්‍යයෙන් දත්මදිද්දිී ඔහොම අප මේ ලෝක දන් කරන අද සාමාන්‍යයක් නෑනේ හ මේ ලෝකෙ නෙේ ඉන්න දත්මඳනකොට කෑම කනකොටත් මේ ලෝක නෙම ඉන්නේ ඇඳුම් අඳ නොකොටත් ඒත් මේ ලෝක නෙමේ ඉන්නේ ඊට පස්සේ වාහනයක් කෙලඕනකට තොටසින් සමා දුර කතනෑමතුන් වෙනවා එක එකෙදවල් මතක් වෙනවා තොරත් සමාලාට මේ ලෝකනෙම ඉන්නේ රජකාාරික ස්ථානයතත් ගිහිල්ලා හමාමතති ෙරගැන කලපනාක්න තරත් මේ ලෝකනම ඉන්නේ. තුර අපි කවදද මේ ලෝකඉන්නේ මේ මොහොතෙඉන්නේ. තිඔගත් බැලු හාම හරිම සුළ කාල පරිචේද අපි අරුදු හැටක් හැත්තෑවක් හිටිය අයු වැරඳදවා කියල කිව්වට ියත් වශය වලදලතියන ොහොම කෙටි කාලයයි.